කෑම්පින් කියලා කියන්නේ විනෝදාංශයක් මිසක් තරඟයක් නෙමෙයි. තවපාරක්. කෑම්පින් කියලා කියන්නේ විනෝදාංශයක් මිසක් තරඟයක් නෙමෙයි. මාත් එක තව එකපාරක්. කෑම්පින් කියලා කියන්නේ විනෝදාංශයක් මිසක් තරඟයක් නෙමෙයි. ඉතින් මේක මම තුන් පාරක්ම එක දිගට කියන්න හේතුව තමයි ලංකාවේ මම දැකලා දිනවා ගොඩක් Facebook වල Instagram වල එහෙම ඔය කැම්පින් කරන කට්ටිය කැම්පින් නොකරන කට්ටියට එක එක කතන්දර කියනවා උදාහරණයක් විදියට මූ කැම්පින් කරන්නේ නැහැ මූ ජීවිතේ විඳින්න දන්න එකෙක් නෙමෙයි මූ සල්ලි පස්සෙමයි යන්නේ මූ මහකුණෙක් මේ වගේ කැම්පින් කරන කට්ටිය කැම්පින් නොකරන කට්ටියට එක එක කතන්දර කියනවා ඉතින් ඔයත් එහෙම කියන කෙනෙක් නම් මේ දැන් ඉඳන්වත් එහෙම කරන්න එපා මොකද ඒක තම තමන්ට පොදුයි. ඒ කියන්නේ එයා කැමති නම් එයාට කැම්පින් යන්න පුළුවන්. එයා කැමති නැත්නම් එයාට ගෙදර ඉන්න පුළුවන්. ඒකට ඔයාලට බලපෑමක් කරන්න කොයිම විදිහකින්වත් අයිතියක් ඇත්තේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කැම්පින් නොකරන කට්ටිය කැම්පින් නොකරන්න බලපාන ප්‍රධාන ප්‍රශ්න 10ක් සහ ඒවාට විසඳුම් ගැන. ඉතින් මේ ප්‍රශ්න 10න් එකක් හෝ කිහිපයක් හින්දා තමයි ඔයා තාමත් කැම්පින් නොකර ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් බය වෙන්න එපා. ඔයාට තියෙන හැම ප්‍රශ්නකටම උත්තර මේ වීඩියෝ එකෙන් ඔයාට අනිවාර්යයෙන්ම දැනගන්න ලැබෙනවා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න මම ගීසිත් කවිජ. ඒ වගේම ට්‍රැවල් ගියස් channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මොකද කැම්පින් ඉක්විප්මන්ට් ගැන, කැම්පින් ටිප්ස් ගැන, කැම්පින් හැක්ස් ගැන, ඒ වගේම ලංකාවේ ඉන්න ජනප්‍රිය ට්‍රැවලර්ස් ලගේ ඉන්ටර්විව්ස් වලටත් මේක තමයි ලංකාවේ තියෙන එකම channel එක. ඉතින් ඔයා කැම්පින් කරනවා නම්, එහෙම නැත්නම් කැම්පින් කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න ඕනිම channel එකක් තමයි ට්‍රැවල් ගියස් කියලා කියන්නේ. එහෙනම් පරක්කු නොවි අපි ආ වීඩියෝ එකට. ගැටළු අංක 10 එලිමහනේ කාලය ගත කිරීමට ඇති අකමැත්ත. ඒ කියන්නේ අපි දන්නවා ලංකාවේ ගොඩක් කට්ටිය නිවාඩුවක් හම්බෙච්ච ගමන් වැඩිපුරම කරන්න කැමතිම දේ තමයි ඒගොල්ලන්ගේ ඇඳවල උඩට වෙලා ෆෝන් එක ඔබන එක. ඉතින් ඔයා කැම්පින් කරන්න ආසයි නම් එහෙම ඉඳලා හරියන්නේ නැහැ. ඔයාට ඔය කන්ෆර්ට් zone එකෙන් එළියට එන්න සිද්ධ වෙනවාමයි. ඒ කියන්නේ ඔයාගේ බාත්รูම් එක, ඔයාගේ ටීවී එක, ඔයාගේ ඇඳ, ඔයාගේ අම්මා තාත්තා හදලා දෙන කෑම එක, ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්, බෝයි ෆ්‍රෙන්ඩ්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේ හැමදේම ඔයාට දවසකට දෙකකට අතරින්න සිද්ධ වෙනවාමයි. මේ හැමදේම නැති වුණත් එකක් දෙකක් හරි ඔයාට අනිවාර්යෙන් අතරින්න සිද්ධ වෙනවාමයි. ඉතින් ඔයාට මේ ගට් එක තියෙනවා නම් ඔයාටත් කැම්පින් කරන්න පුළුවන්. ඉතින් මේක මහලොකු අමාරු දෙයක් නෙමෙයි. දවසකට දෙකකටනේ. ඉතින් ඔය එක්ස්පීරියන්ස් එක දැන් ඔය අරගෙන ඉවරයිනේ දැනටමත්. ඔය ගෙදර ඇඳ උඩින්න ෆෝන් එක ඔබන එක්ස්පීරියන්ස් එක මෙච්චර කාලෙකට ඔයා ගත්තනේ. ඉතින් කවදාවත් විඳලා නැති අලුත් අත්දැකීමක් ඔයාටත් ඕනේ නම් මේ පැත්තරත් ඇවිල්ලා බලන්න. මෙතන වෙනමම එක්ස්පීරියන්සස් ටිකක් ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ගැටළු අංක 9 කැම්පින් ටෙන්ට් එකක් තුල නිදා ගැනීමට අකමැති වීම. ඉතින් ඇත්තට මේව නම් ප්‍රශ්නත් නෙමෙයි. හරිද? මෙහෙමයි. ඔයා කැම්පින් ටෙන්ට් එකක් අස්සේ නිදාගන්න කැමති නැත්තේ ඇයි කියන්න අපි දන්නවා. කොටිම කිව්වොත් ඔයාට ඕනි ගෙදර ඇඳේ තියෙන සුවපහසු බවනේ. හරි. අපි දෙන්නම්. කන්ෆර්ටබල් බව අපි දෙන්නම්. කරන්න තියෙන දේ කෙටියෙන්ම මෙච්චරයි. ඔයා කැම්පින් ටෙන්ට් එකක් සෙටප් කරනකොට මෙන්න මේ කියන ටිප්ස් ටික අනුගමනය කරලා බලන්න. ඔයාට හොඳ සුවපහසුව ඔයාගේ කැම්පින් ටෙන්ට් එකේ ඇතුළේ ඉන්න හැකියාවක් ලැබෙයි. ටිප් නම්බර් 1. කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන පොළොව පිරිසිදු කිරීම. ඒ කියන්නේ ඔයා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන පොළොවේ තියෙන ගල් මුල්, ගල් බොරළු මේ හැමදේම අයින් කරලා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්නත් මතක තියාගන්න. මොකද ඒ ගල් බොරළුත් එක්ක කැම්පින් ටෙන්ට් එක සෙටප් කරොත් කැම්පින් ටෙන්ට් එකේ පතුල ඉරෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට කැම්පින් ටෙන්ට් එකේ ඇතුලේ නිදාගන්න හුඟක් අමාරු වෙන්නත් පුළුවන්. ඒකෙන්දා කැම්පින් ටෙන්ට් එක ගහන්න කලින් ඒ බිම හොඳට පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා. ටිප් නම්බර් 2 ග්‍රවුන්ඩ් ෂීට්ස්, ස්ලීපින් බෑග්ස්, එයා පිලෝස්, එයා මැට්‍රස් මේ වගේ හැම දෙයක්ම අරගෙන කැම්පින් යන්න. ඉතින් ඔයා ගොඩක් සුවපහසු බව ගැන හිතනවානේ. ඉතින් ඔයාට ගෙදර ඇඳේ වගේම එක්ස්පීරියන්ස් එකක් කැම්පින් ටෙන්ට් එක ඇතුලේදීත් ගන්න ආසයි නම් අනිවාර්යයෙන් මේ ඉක්විප්මන්ට් සෙට් එක වාට අරන් යන්න සිද්ධ වෙනවාමයි. වැඩි අවශ්‍ය නැහැ. ග්‍රවුන්ඩ් ෂීට් එකකුයි ස්ලීපින් බෑග් එකකුයි අරන් යන්න. කිසි ප්‍රශ්නයක් නැතුව කන්ෆර්ටබල් විදිහට ඔයාට කැම්පින් ටෙන්ට් එකේ ඇතුළේ නිදා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මතකතුව ඩබල් ලේයර් කැම්පින් ටෙන්ට් එකක් අරන් යන්නත් අමතක කරන්න එපා. ගැටළු අංක 8 කැලෑ සත්තු. ඉතින් මම දකින විදිහට ලංකාවේ ගොඩක් කට්ටිය කැම්පින් නොකරන්නත් කැම්පින් කරන්න බය වෙන්නත් ප්‍රධානම හේතුව තමයි මෙන්න මේක. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි මම මේ දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕනේ හොඳ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන එක. ඒ කියන්නේ ඕගොල්ලෝ කැම්පින් යන කැම්ප් සයිට් එක ගැන හොඳ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් ඕගොල්ලෝ කරන්න ඕනේ. ඒ කියන්නේ කැම්ප් සයිට් එකට යන්නේ කොහමද? යන පාර මොකද්ද? ඒ දේවල් විතරක් බැලුවොත් මදි. එතන තියෙන ක්ලයිමේට් එක මොකද්ද? එතන හුළඟ ගොඩක් වැඩිද? එතනට වහිනවද? එතන සත්තු ඉන්නවද? ළඟපාත ගෙවල් තියෙනවද? මේ වගේ හැම දෙයක්ම ඔයා කැම්ප් සයිට් එකට යන්න කලින් දැනන් ඉන්නම ඕනේ. එහෙම වුණාම ඔයාගේ හිතේ තියෙන බය ඔයාට අඩු කරගන්න පුළුවන්. මොකද ඔයා දන්න තැනකට යන්නේ
මෙතන මම දන්නවා මේ මෙතන ගැන හැමදේම මම දන්නවා මේ කැලේ සත්තු ඉන්නවද නැද්ද වතුර තියෙන්නේ කොහෙද හුළඟ වැඩිද අඩුද මේ හැමදේම ඔයා දන්නවා ඉතින් එතනින්ම ඔයාට බය අඩු කරගන්න පුළුවන්නේ ඒ වගේම මේ විස්තර ඔයා හොයාගන්නත් ඕනේ බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න කිව්වට කරන විදිහක් තියෙන්නත් එපා ඉතින් ඒක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ ඉතින් බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්න ගොඩක් ලේසි ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ යාළුවෙක්ගෙන් ඒ කියන්නේ ඒ කැම්ප් සයිට් එකට මීට කලින් ගියපු කෙනෙක්ගෙන් විස්තර අහලා දැනගන්න එක ඉතින් මෙතනදී ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන් නෑදෑයෙක් වෙන්න පුළුවන් FB එකෙන් හම්බෙච්ච කෙනෙක් හරි කමන්නෑ කොහොම හරි කැම්ප් සයිට් එකට යන්න කලින් ඒ ගියපු කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් විස්තර අහලා දැනගන්න කොහොමද ගියපු පාර එතන හුළඟ කොහොමද සත්තු ඉන්නවද වැස්ස වහිනවද මේ වගේ හැම දෙයක්ම අහලා හොඳ විස්තර ටිකක් දැනගන්න ඒ විස්තර ටික ඔයාට ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ කැම්පින් ට්‍රිප් එකත් ලස්සන කරගන්න ඒ වගේම ට්‍රැවල් බ්ලොග් එකක් බලන්නත් අමතක කරන්න එපා ඒ කියන්නේ ඔයා ට්‍රැවල් එකක් යන්න කලින් කැම්පින් එකක් යන්න කලින් ඔයා හිතන්නකෝ හාවගල යනවා කියලා හාවගල කියලා YouTube එකේ සර්ච් කරලා හාවගල ගැන තියෙන YouTube වීඩියෝ එකක් බලන්න ට්‍රැවල් බ්ලොග් එකක් බලන්න මොකද ඒ බ්ලොග් එකනොත් ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කොටිම කිව්වොත් මම නම් මේක පාවිච්චි කරන්න ඔය යන පාර දැනගන්න තමයි ගොඩක් දුරට ඒ වගේම අනික් විස්තර දැනගන්න පාවිච්චි කරනවා ඉතින් උදාහරණයක් විදිහට මම මේක කියන්න හිතන්න අපි හාවගල යන පාර අපි දන්නේ නැහැ හැබැයි අපිට දැනගන්න ඕනේ ඉතින් අපි කාගේ හරි වීඩියෝ එකක් සර්ච් කරලා බලනකොට එයාගේ වීඩියෝ එකේ තියෙනවා එයා කන්ද නගිනකොට දකුණුවත පැත්තෙන් දියැලක් තියෙනවා කියලා ඉතින් අපිත් හාවගල කන්ද නගින්දි දකුණුවත පැත්තෙන් දියැලක් තියෙනකොට අපේ හිතට හොඳටම සැටිස් අපි දන්නවා අපි යන්නේ හරි පාරේ කියන්න ඉතින් අන්න ඒක හින්දාමයි මම ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම ට්‍රැවල් බ්ලොග් එකක් බලලා යන්න කියලා. මොකද ඒකෙන් තියෙන වාසිය කියලා නිම කරන්න බෑ. ඒකෙන් ද අනිවාර්යෙන් ඒ වැඩත් කරන්න. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරන්නත් අමතක කරන්න එපා. ගැටළු අංක 7 මැසි මදුරු ප්‍රශ්න. ඉතින් ඇත්තටම මේක නම් මට නම් ප්‍රශ්නයක් වෙලාම නෑ මෙච්චර කාලෙකට. ඒ කියන්නේ කොටිම කිව්වොත් ඔය මදුරුව වගේ සත්තු මට හම්බෙලාම නෑ ඇත්තටම කැම්පින් එකක් කරනකොට. ඉතින් අපි හිතුවට මේ කැලෑවේ තමයි මදුරුව ඉන්නේ කියලා ඇත්තටම ටවුන් ඒරියාස් වල තමයි ගොඩක්ම මේ කරදරේ තියෙන්නේ. කොටිම කිව්වොත් ඉතින් කඳු උඩ පොලිතින් දාලා යන්නේ නැත්තම් කොහෙන්ද එතනට මදුරුව බව වෙන්නේ? ඉතින් එහෙම ප්‍රශ්න නැහැ. හරිද? හැබැයි ඔයාලට මදුරුව ඉන්නවා කියලා හිතෙනවා නම් බැරි වෙලා මදුරුව හිටියා ගියමුකෝ. අන්න එතකොට මොකද්ද කරන්න ඕනේ කියලා අපි චුට්ටක් කතා කරලා බලමු. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාලට පුළුවන් මදුරු විකර්ශක ක්‍රීම් එකක් ආලේප කරන්න. ඒ වගේම ඔයාලට ගිනිමෙලයක් ගහන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ කැම්පින් ටෙන්ට් එකේ ඔයා දන්නවා ඇති net එකක් තියෙනවා. SIP එකත් එක්ක තව net එකක් එනවා. අන්නේ net එකත් ඔයාට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරලා මේ ගැටලුවත් ඔයාට निराකරණය කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කැම්පින් වල මට මෙච්චර කාලෙකට ඔය ප්‍රශ්න නම් ඇවිල්ලා නැහැ. ගැටලුව අංක 6 ඉරව්ව සහ උෂ්ණත්වය. ඉතින් මේ ප්‍රශ්න නම් ගොඩක්ම තියෙන කෙල්ලන්ට. මොකද මම දන්න තරමින් කොල්ලන්ට ඉරෙන් ප්‍රශ්න නැහැ. උන්ට ප්‍රශ්න තියෙන හඳෙන්නේ. ඉතින් ඒකෙන්ද මේක කොල්ලන්ට අදාළ නැහැ. මේක කැම්පින් කරන කෙල්ලන්ට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් ඉරෙන් පරිස්සම් වෙන්න නම් ඔයාලට ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන දේ තමයි ඉරව්ව අඩු වෙලාවක කඳ නගින එක. උදාහරණයක් විදිහට හවස 2 පස්සේ වගේ ඔයාලට කඳ නගින්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මතක තියාගන්න ඉරව්ව නැහැ කියලා හවස් වෙනකන් ඉන්න එපා කඳ නගින්න. මොකද කන්ද නගින්න පැය කීයක් ඇයිද කියන අපි දන්නේ නැහනේ. හිතන්න ඔයා හවස 4ට විතර ඔන්න කන්ද නගින්න පටන් අරන් හවස 6-7 වෙද්දි කන්ද උට්ට ගියා කියලා ට්‍රිප් එක ෆුල් අන්දෝස්. එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. මොකද 6-7 වෙලා කන්ද උට්ට ගිහිල්ලා ඔයා කැම්පින් ටෙන්ට් එක සෙටප් කරන්න ඕනේ. කෑම උයන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාලා මොනවා හරි ඩ්‍රින්ක්ස් ගන්නවා නම් ඒව කරන්න ඕනේ. මේ වගේ වැඩ කන්දරාවක් තියෙනවා කන්ද උඩදිත් කරන්න. එක්ස්පීරියන්සස් ගොඩක් ගන්න තියෙනවා. ඒකෙන්ද පුළුවන් තරම් කලින් කන්ද උඩට යන්න. අඩුම තරමේ හවස 6 වෙන්නවත් කලින් ටෙන්ට් එක සෙටප් කරන්න කියලා තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. ඒකට ඔයාලා හිතන්න කඳ නගින්න පැය 3ක් යනවා නම් හවස 6 වෙන්න කලින් කඳ උඩට යන්නත් ඕනේ නම් හවස 2:00 හෝ 3ට කඳ නගින්න පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔය කඳ නගින්දි ඉරව්ව නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේම නැති තරම්. මොකද අපි ගස් යටින්නේ කඳ නගින්නේ. පයිනස් ගස් ඔය වගේ ගස් යටින් තමයි අපි කඳ නගින්නේ. කොටිම කිව්වොත් ඉරේලිය පල්ලෙහාට වැටෙන්නවත් නැහැ. විශේෂයෙන් වංගෙඩිගල වගේ ගිහින් තියනවා නම් ඔයාලා හොඳටම දන්නවා ඒක ගැන. ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉරෙන් එහෙම ලොකුවට ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ අපිට. ඒකින්ද ඒක ගැන වැඩි හිතන්න එපා. ගැටළු අංක 5 කැලෑ නාන කාමරේ. ඉතින් මෙන්න මෙතනදි තමයි ඔයාගේ gedara තියෙන washroom එකේ වටිනාකම ඔයාට තදින්ම දැනෙන්නේ. සමහර විට කැම්පින් කියනක ඔයාට එපා වෙන්නත් පුළුවන්. ඉතින් එපා කරගන්න එපා. අපි බලමු මොකද්ද මෙතනදී අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තම කතාව කිව්වොත් ඉස්සර කැම්පින් කරපු කට්ටිය ගොඩක් දුරට මේවට පාවිච්චි කරේ එක්ක වලක් එහෙම නැත්තම් 12ක් හරිද මං හිතනවා මං කියන එක තේරෙන්නේ නැති කියලා එක්ක වලක් නැත්තම් 12ක් හරිද ඉතින් ඒ වගේම ඔයා අලුතෙන් කැම්පින් කරන කෙනෙක් නම් ඔයාට තව තව ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට උදාහරණයක් විදිහට පෝටබල් ටොයිලට්ස් වගේ දේවල් දක්වන්න පුළුවන් ඒ වගේම ලංකාවේ මම දැක්ක ගොඩක් කැම්ප් සයිට්ස් වල මේ වොෂ්රූම් කියන එක දැන් කැම්ප් සයිට්ස් වලටත් ඇවිල්ලා තියෙනවා
ඒකයන්නේ අපිට හරිතකන්ද ගියොත් හරිතකන්ද තියෙන වෙනම වොෂ්රූම් එකක් හදලා. ඉතින් එතනට ටිකට්ස් ගන්නවා. ඒ වොෂ්රූම් එකේ අපිට නාන්න පුළුවන්, දත් මදින්න පුළුවන්, ටොයිලට් යන්න පුළුවන්, අපිට වතුර ගන්න පුළුවන්. මේ වගේ හැම දෙයක්ම එතන තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඒක හොඳ ප්‍රවණතාවයක්. කැම්පස් වලට ගොඩක් ලේසියෙන් තමන්ගේ වැඩ ටික කරගෙන මල් වගේ ආපහු ගෙදර එන්න පුළුවන්. ඉතින් ඒ වගේ කැම්ප් සයිට්ස් වලට ගිහිල්ලා වැඩේ පටන් ගන්න කියලා තමයි මම ඔයාට රෙකමන්ඩ් කරන්නේ. මොකද ඔයා අලුතෙන් කැම්පින් යන්නේ. ඉතින් මේ හැම එක්ස්පීරියන්ස් එකක්ම ඔයාට නුහුරුයි නුපුරුදුයි. හැමදේම එකපාර කරන්න යන්න අමාරුයි වගේ නම් අර වගේ හොඳ කැම්ප් සයිට් එකකට ගිහිල්ලා ඔයාට වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ බීච් සයිට්ස් වලට ගිහිල්ලා වැඩේ පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද එතන මිනිස්සු ඉන්නවනේ. ගෙවල් දොරවල් තියෙනවා. හදිස්සියක් වුණොත් ඒගොල්ලන්ගේ ගෙදරකට හරි ගිහිල්ලා ඔයාට ඔයාගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කැම්ප් සයිට්ස් වලටත් ගිහිල්ලා ඔයාට කැම්පින් වලට පය තියන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව මම වෙනමම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කැම්පින් ගිහිල්ලා වොෂ්රූම් යන එක සම්බන්ධව වෙනමම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා ඒක බලන්න කැමති නම් අනිවාර්යයෙන් yes කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි වෙනමම වීඩියෝ එකකින් මේ ගැන සම්පූර්ණ විස්තර ටික කතා කරමු. ගැටළු අංක 4 ආහාර පිසීම. ඉතින් මම දන්නවා ගොඩක් අලුතෙන් කැම්ප් යන කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කැම බීම හදාගන්න එක. හැබැයි අපි මේ ප්‍රශ්නේ විසඳලා ගොඩක් කල්. ඒ කියන්නේ ඉස්සර කැම්පින් කරපු කට්ටිය නම් ඒගොල්ලන්ට අවශ්‍ය කැම බීම හදාගන්න පාවිච්චි කරේ මෙන්න මේ පේනවා වගේ දරලිපක්. ඉතින් මේ දරලිප පාවිච්චි කරලා කැම හදාගන්නකොට ඒගොල්ලන්ට දර හොයන් එන්න වුණා. ඊට පස්සේ ලිපට පිඹින්න වුණා. ඊට පස්සේ ගොඩක් වෙලා යනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බ මේ දරලිප පාවිච්චි කරලා කැම හදන එකේ. ඉතින් මේ හැම ප්‍රශ්නකටම හොඳම සොලූෂන් එකක් විදිහට තමයි ට්‍රැවල් ගියර්ස් අපි විසින් මෙන්න මේ පේන කැම්පින් ස්ටෝව් එක සහ ගෑස් එක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් මේ ඉක්විප්මන්ට් එක ඔයාගත්තේ තියෙනකොට ඔයාට හැකියාව ලැබෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩි වෙලාවක් නොයා ඔයාට අවශ්‍ය කෑම බීම ටික හදාගන්න. ඒ කියන්නේ ඔයාගේ කෑම උයා ගන්න වැඩ, වතුරුණු කරගන්න වැඩ, තේ හදන වැඩ, නූඩ්ල්ස් හදන වැඩ, මේ හැම දෙයක්ම වැඩි වෙලාවක් නොයා ඉතාමත්ම අඩු කාලෙකින් කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. කොටින්ම කිව්වොත් ගෙදර කුස්සියේ කෑම හදනවා වගේම කෑම හදාගන්න දැන් ඔයාටත් පුළුවන්. ඉතින් මේ ඉක්විප්මන්ට් දෙකේ රහ ඔයාටත් බලන්න ආසයි නම් මම පහලින් අපේ කන්ටැක්ට් නම්බර්ස් දාලා තියන්නම්. අපිව කන්ටැක්ට් කරගන්න. ගැටළු අංක 3 අනෙකුත් කැම්පින් කරුවන් ඉතාමත් සමීප සහ ഘോഷාකාරී වීම. ඉතින් මෙතන රූල් එකක් තියෙනවා. කොටින්ම කිව්වොත් අනෙක් කැම්පින් ටෙන්ට් එකේ ඉන්න කට්ටියත් එක්ක අපිට කතා කරන්න අවසර තියෙන්නේ ගුඩ් මෝර්නින් කියන වචනේ විතරයි. ඉතින් එච්චරටම අපි අනෙක් කෙනාගේ නිදහසට ගරු කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තියාගෙන අපි කොහොමද ഘോഷාකාරී විදිහට අනෙක් කෙනාට කරදරයක් වෙන විදිහට හැසිරෙන්නේ? ඉතින් ඒක අපේ ඇටිටියුඩ් විදිහට අපි හදාගෙන අපි වෙනස් කරගන්න ඕනි දෙයක්. ඉතින් මෙතනදි මම ඔයාලට පොඩි ටිප්ස් කීපයක් දෙන්නම්. ඔයාලට හැකියාවක් තියෙනවා අනෙක් කැම්පින් ටෙන්ට් එකේ කෙනාගේ ටෙන්ට් එකේ ඉඳන් ඔයාගේ කැම්පින් ටෙන්ට් එකට යම්කිසි සැලකිය යුතු දුර ප්‍රමාණයක් මේන්ටේන් කරන්න. ඉතින් මේ දුර ප්‍රමාණය මේන්ටේන් කරාට පස්සේ ඕගොල්ලෝ දෙගොල්ලන්ට කිසිම කරදරයකින් තොරව ඔය දෙගොල්ලන්ගේ ආතල් එක ගන්න පුළුවන්. ඒ වගේම අනෙක් කෙනාට කිසිම කරදරයක් නොවන විදිහට හැසිරෙන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ බොන තැන් වලට ගිහිල්ලා ඩාන්ස් කරන්නවත්, එයාලත් එක්ක වැඩි ඕනාවට වඩා කතා කරන්නවත් මේ වගේ හැසිරෙන්න යන්න එපා. එයාලගේ ආතල්ලක එයාලට පාඩුවේ ගන්න දීලා, ඔයාලගේ ආතල්ලක ඔයාලා පාඩුවේ ගන්න. ගැටළු අංක 2 නොදන්නා තැන් වලින් දිය නෑම. ඉතින් කැම්පින් කියලා කියන්නේ කොහොමත් එලිමහනේ අපි ගන්න එක්ස්පීරියන්ස් එකක්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකේම තවත් එක කොටසක් තමයි මේ දිය නෑම කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කැම්පින් ගියාට පස්සේ අපි නාන්නේ කොහේ හරි තියෙන ගඟකින්, දොලකින්, වැවකින්, මුහුදෙන් ඒ වගේ තැන් වලින් තමයි අපි නාන්නේ. ඉතින් ගෙදර වගේ වොෂ්රූම් මාස්ටරින් ගන්න යන්නේ නැහැ. එලිමහනේ තියෙන තැනකින් තමයි අපි නාන්නේ. ඉතින් මේ වගේ නොදන්න තැනකින් දිය නානකොට අපි කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සහ මේ වගේ නොදන්න තැනකින් දිය නාන්න කලින් අපි මොන වගේ ක්‍රියාවලියක්ද අනුගමනය කරන්න ඕනේ කියලාත් අපි දැන් ටග් ගාලා කතා කරලා බලමු. ඉතින් ඒ සම්බන්ධව ඔයාලට වෙනම වීඩියෝ එකක් බලා ගන්න ඕන නම් මම මෙතනින් කාඩ් එකක් දාන්නම්. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. රයිට්. ටිප් නම්බර් 1. ඔයාලට පුළුවන් කෝට්ටක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ කෝට්ටක් අරගෙන ඒක ඔයා නාන්න බලාපොරොත්තු වෙන ගඟේ වේවා, දොලේ වේවා ඔබන්න. එබුවට පස්සේ ඒකේ වතුර ගෑවෙනවනේ. ඒ කියන්නේ යටරම එබුවට පස්සේ වතුර ගෑවෙන ලෙවල් එකක් තියෙනවා. ඊට පස්සේ කෝට් ආපහු අරගෙන ඒක ඔයාගේ ඇඟ ගාවින් තියලා බලන්න. ඔයාගේ ඇඟේ කොතනට වතුර තියෙනවද කියලා. එහෙම බැලුවට පස්සෙත් ඔයාට හොඳ නිගමනයකට එන්න පුළුවන් මෙතන නාන්න සුදුසු තැනක්ද, ගැඹුර වැඩි තැනක්ද, අඩු තැනක්ද කියන එක ගැන. ඒක පළවෙනි එක. දෙවෙනි එක, ඔයාට පුළුවන් ගමේ ඉන්න මිනිස්සු එක්ක සම්බන්ධ කරගෙන එයාගෙන් විස්තර ටිකක් දැනගන්න. ඉතින් මේක තමයි හොඳම ක්‍රමය. හරිද?
ගමේ කවුරුහරි මිනිස්සෙක්ව සම්බන්ධ කරගෙන මාම මේ ගඟේ දිය නාන්න හොඳයිද මෙතනින් නාන්න හොඳයිද මෙතන ප්‍රශ්නයක් නැද්ද කිබුල්ලු ඉන්නවද මෙතන ගැඹුරයිද ගහගෙන යනවද මේ වගේ ප්‍රශ්න ටිකක් අහලා ඒ ලොකේෂන් එක ගැන ෆුල් බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරගත්තට පස්සේ ඒ ලොකේෂන් එකේ කිසිම ගැටලුවක් නැහැ වගේ වාට පේනවා නම් එතන නාන්න තෝරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් එක ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් සහ අන්තර්ජාල පහසුකමක් නොමැති වීම. ඉතින් මන් දන්න තරමින් ලංකාවෙ ඉන්න ගොඩක් කට්ටිය කැම්පින් නොකරන ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේක. ඉතින් ඇත්තටම කැම්පින් කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතේ නෙමෙයිනේ. කැම්පින් කියලා කියන්නේ වෙනමම ලයිෆ් ස්ටයිල් එක. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක අපි ගන්නකොට අපිට එක එක දේවල් මිස් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස්, ඊට පස්සේ අපේ ගෙදර ඇඳ, ෆ්‍රිජ් එක, බාත්รูම් එක, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක, ওই වගේ දේවල් අපිට මිස් වෙනවා. ඒක නැත්තේ නැහැ. ඉතින් ඒකට තමයි අර එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ. ඒ ටිකක් තියෙනවා නම් ඉතින් කැම්පින් කියන්නේ සාමාන්‍ය ජීවිතය වගේ වෙනවනේ. මම කියන එක තේරෙනවද? අර ගෙදර තියෙන හැම දෙයක්ම තියෙනවා නම් කැම්පින් කියලා කියන්නේ තවත් නිකන් සාමාන්‍ය දෙයක්. ඒක වෙනස් වෙන්නේ අර දේවල් වලින්. රයිට්. ඔයාට මේ දේවල් වලින් වෙනස් වෙලා වෙනම එක්ස්පීරියන්ස් එකක් ඕන නම් ඔයාට සිද්ධ වෙනවා මේ දේවල් ටික පොඩ්ඩකට අයින් කරන්න. ඔයාට ඒක එක්සෙප්ට් කරන්න බැහැ නං ඔයාට කැම්පින් කරන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. ඔයාට එක්ස්පීරියන්ස් එක ගන්න බැහැ. රයිට්. අනික අපි වැඩි දවසකට නෙමෙයිනේ අපි උපරිම එක රැයකට තමයි මේ දේවල් ටික නැතුව ජීවත් වෙන්නේ. අපි කවුරුත් මැරෙන්නේ නැහැ එක දවසකට මේව නැති වුණා කියලා. රයිට්. රයිට් ඉතින් ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා කියලා කියන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්න 10කට උත්තර ඔයා මේ වෙනකොට තේරෙන සිංහලෙන්ම ඉගෙනගෙන ඉවරයි. වෙල් ඩන්. ඉතින් ඊළඟ වීඩියෝස් වලට පොඩි ඔප්ෂන්ස් කීපයක් ලබා දෙන්න. නම්බර් 1 ලංකාවේ තියෙන ලේසියෙන්ම නැගලා ඉවර කරන්න පුළුවන් ලස්සන view එකක් තියෙන කඳු මොනවාද? ඉතින් ඔයාට මේ සම්බන්ධව ඉගෙන ගන්න ආසයි නම් අනිවාර්යෙන් නම්බර් 1 කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා වගේම තවත් කට්ටිය නම්බර් 1 කියලා කමෙන්ට් කරලා තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඒ වීඩියෝ එක TRAVELGEARS YouTube channel එකේ ළඟදීම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නම්බර් 2 විදිහට කැම්පින් එකක් අරගෙන යන බෑග් එක අවශ්‍ය බඩු ටික දාලා හරියට පැක් කරගන්නේ කොහමද? ඉතින් ඔයාට මේ සම්බන්ධව හරි දැනුමක් නැත්නම් අනිවාර්යෙන් නම්බර් 2 කියලා කමෙන්ට් එකක් දාන්න. මොකද කැම්පින් යද්දි කොන්ද රිදෙන එකට ප්‍රධානම හේතුවක් තමයි බෑග් එක හරියට පැක් නොකිරීම. ඉතින් අනිවාර්යෙන් ඒ සම්බන්ධව ඔයාට හොඳ දැනුමක් තියෙන්න ඕනි කඳු නගින කෙනෙක් විදිහට. ඒකින්ද අනිවාර්යෙන් නම්බර් 2 කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් නම්බර් 1 නම්බර් 2 කැමති එකක් කමෙන්ට් කරගෙන යන්න. රයිට්. අපි හැමදාමත් කියනවා වගේ මේ දැනුම ඔයා ගාව විතරක් තිබ්බට මදි. මේවා අනිවාර්යෙන් ඔයාගේ යාළු අතරටත් ෂෙයා වෙන්න ඕනි. මොකද ඔයා විතරක් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වුණාට මදි. ඔයාගේ වටේ ඉන්න අනිත් ඩ්‍රයිවර්ස්ලාත් හොඳ ඩ්‍රයිවර්ස්ලා වුණොත් විතරයි ඔයා පාර යනකොට ඔයාගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ. ඉතින් අන්න එකෙන්ද මේ channel එකේ තියෙන videos වල links පුළුවන් තරම් ඕගොල්ලන්ගේ යාළු අතරට share කරන්න. වැඩියෝ නෑ, වැඩියෝ නෑ. ඔයත් එක්ක කැම්පින් කරන්න ආසාවෙන් ඉන්න යාළු අතරට share වුණා නම් හොඳටම ඇති. මොකද ඒගොල්ලොත් බලාගෙන ඇති මේ දැනුම කොහෙන් හරි ඒගොල්ලන්ට ලැබෙනකම් විශේෂයෙන්ම සිංහලෙන්. ඉතින් ඔන්නේ දැනුම තියෙනවා. දැන් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මේවා පුළුවන් තරම් ඔයාලගේ යාළුව අතරට ෂෙයා කරන්න. ඒ වගේම TRAVELGEARS YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද සෑම සිකුරාදාවකට වරක් අපි අලුත් වීඩියෝ එකක් upload කරනවා. ඉතින් ඒ videos වල අනිවාර්යයෙන්ම තියෙන්නේ camping equipment ගැන, camping tips ගැන, camping hacks ගැන. ඒ වගේම සෑම මාස දෙකකට වරක්ම ට්‍රැවල් කෙනෙක්ගේ අලුත්ම අලුත් interview එකකුත් ඕගොල්ලන්ට TRAVELGEARS YouTube channel එකෙන් බලාගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම TRAVELGEARS අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟට ඕනි වීඩියෝ එක මොකද්ද කියලාත් පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ සිකුරාදා අනිවාර්යයෙන්ම හම්බෙමු. එතකම් හැමදාම එකම පාරක ගිහින් එකම පිරිසක් සමග එකම වැඩ කටයුතු ටිකම කරලා ඔබටත් ජීවිතේ පා වෙනවා. ඒකාකාරී කලබලකාරී බවින් මිදී ජීවිතේ නිදහසේ සැහැල්ලුවෙන් සබදාමත් සමග ගත කිරීමට කැමති ඔබ සඳහාම වෙන්නු සියලුම කැම්පින් උපකරණ. දැන් ඔබට අප වෙතින් ලබාගත හැකි TRAVELGEARS, the largest travel gears market in Sri Lanka. WhatsApp 0776 27530. TRAVELGEARS, just feel it.